கேலின் நுபை கேலின் மகே. Yes, Chada. My daddy, could you cut out the grant? Of course. Please sit. Thank you. Daddy, what do you want to ask for Ronalia? Ronalia, what do you want to ask for Ronalia? What do you want to ask for Ronalia? Ronalia, what do you want to ask for Kumar? ரொனாலியோட பையன் மட்டும் ஐத்திய தீனோ ஜகத் ரொனாலியா கருண வேலை அப்பயே மூலி தெளிக்கவினோ அடுத்தக்கையா மட்டும் கதா கரப்பீத்திய அந்திம நறுகிவிடடி ஏடக்கே கொமுன ரொனாலியாக குமாரகே மீ பிரச்சனை இக்மட்டு விசதான் டடி ஷரினாண்டி கதா මොකද කරන්න හිතාගෙන පුළුවන් තරම් ඉක්මනට මේක නතර කරන්න ඕනේ ජගත් නැත්නම් අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නන් ඩැඩි අපි කුමාරව ගෙන්නලා ඇඩ්වයිස් කරමු මේ මිනිහට ඇඩ්වයිස් කළා වැඩක් නෑ ජගත් රොනාලියා තමයි මෙතනින් යවන්න පුළුවන් නැත්නම් අපිට නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඕකේ ඩැඩි ඩැඩිට හොඳයි කියලා හිතන දේ කිසිදේ පරලෝක ගාන වැඩේ කරලා දෙයි අය බයෙන්ද බයකට නෙමෙයි
ඉස්සරහදී දැක්කොත් හරිනේ නේ. නෑ. ඒ ඔය හරි. බැන්දර වස්සේ දැනගන්න ඕන දේවල් යෑනු බඳින්න කලින් දැනගන්න ඕනෙව නෑ. එච්චරයි. ඒ බඳ. ආ විලා. ඔව්. හරි. 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 මෙදී ආ යන් කවදාරි දවසක සස්සරමි. හරි හරි සස්ස. කෝරුවට නගිනවා නම් නගින්න ඕනේ හෙට මාත්‍යත් එක. ඔව් හෙට මාත්‍යත් මොකද කියේ හෙට මාත්‍ය මේ මතීෂ සුවඳවත් ඉතුරු හේතු හේතුව හෝදලා හෝදපු වතුර ටික විසිකලේවත් නෑ. හොද වතුර විසිකන එක ගඳ ගන්නවනේ විසිකාම මාල් මොලයක් උඹ අවුන්නේ කාට? අනේ මරුවා මාල් මොලයක් දෙනවා නේද? හොඳ නේද? ඒ හරි. මට අද හරිම සතුටු දවසක්. හරිම සතුටු මම එක දෙයක් කියන්නේ මදි සමාත්ත. මදි බා මදිසේ හැපි බර්ත්ඩේ. හැපි බර්ත්ඩේ කාද? මදි සමාත්ත. හා. මම මෙච්චර ගල් ඉතන් හිටියේ මදි සමාත්ත ඇවිල්ලා මා ආඩම්බරව කොල්ලින්නේ. හරිද? එහෙම නෑ. බලන් ගියාම එහෙම කිරිනේ. නෑ. හරිද? ඊගෙල අත්තරම් බොපුවන්නේ අම්මෝ රත්නපුරේ වගේ පම්පෝ. සිල්ලා. ඒ කොල්ලරි ඉන්නේ. ඒ මං කියන්නේ අහන්න බඩ මං කියන්නේ. අයියා මරිද? ඔව්. බංගලාවල ඉන්න ඕනේ උඹලා මේ උන්. ආ. එහෙම. ආ වික්‍රම බාහුල කියන්නේ මොකද? නේ? ඊගම් මීගේක හිනා ඉන්නේ. ඊගම් බුම්මැට් වගේ. කන් කන් අපිත් එක්ක මේ වගේ සෙට්ලා දිනවද මචං කවදාවත්. නදී. නෑනේ. කල්ලේ. ආගම් මෙයා කියන්නේ ආගම්ද? මේ මුම්මේ බංගලාවේ ඉන්නේ මං ඉන්නේ. මගින් නෑ නසිලා එනේ හරිද එනේ මචං නේද ඔය බංගලාවල ඉන්නෝනේ මයා මදි නසිලා උඹලගේ උන් උඹලගේ උන් ඉන්නෝනේ ඔය බංගලාවල මගේ සීයා ගේබ්‍රියෙල් මගේ තාත්තා හැරල් මම සිරි අපි ඔක්කොම ඔය බංගලාවල කඹුලේ දින්නේ එක්ක ඉකන් අපිට මේ වගේ සංග්‍රහය දීලා දෙන අය සෙල්ලා හේ බර වැඩි සෙල්ලා මට වැඩි කියන්නේ උඹ ඔයෝ සන්තෝෂිලා මදි ගියා මං උත්තර දෙන්න හරි බා සන්තෝෂිලා මං ආවගේ උඹ උත්තර දෙන්න ආ වා වා අවුලේ නේ බීලා බීලා ඇදේ දේ ගොන්න නෑ මොන් මෝ ඇදේ ඕන කන්න බොන්න ඕන දැන් අර උත්තර දෙන්නම් අතිසු කියව උත්තර දෙන්න හරිද බෑනේ මොකක් කියන්න බෑනේ මං කවුද කියලා උත්තර දෙන්න පාපා ඇදේ නේ දැන් ඔය රෝසා බෑ බෑ නෙමෙයි ඩෙයා ඔව් හරි සමහරු කියන්නේ මේ අපි දෙමුකෝ මේ නටන්න කිව්ව බෑ නටන්න බෑ අම්මෝ බෑ පුළුවන් කියන්නේ හේතු හරි එහෙනම් රෝසා අමාරු ගැද්දම ලේසි ගැද්දම ඔව් ලේසි එහෙනම් රෝසා නාට්‍ය ගීතයක් කියන්න නාට්‍ය ගීතයක් ඔව් එතකොට නාට්‍ය ගීත කියන්නේ මොනවද? ඔව්. ඔයා මොන හරි දන්න නාට්‍ය ගීතේ පොඩි කොටසක් කියන්නකෝ. මම දන්න මොකක් හරි සිද්ධාක් කියන්න. හා. ඔයා කැමති දෙයක් කියන්නකෝ එහෙනම්. රෝසා පොල්ලගෙන බල්ල මරන්න. ඕ රෝසා පොල්ලගෙන බල්ල මරන්න. ඕ බල්ල මරපු සල්ලි දියම් පෙන්ටි බොන්න.
බල්ලා මරපු සල්ලි දියම් පේන්ටි බොනෝ රෝසා පොල්ලගෙනින් බල්ලා මරන්න රෝසා පොල්ලගෙනින් බල්ලා මරන්න මගේ සිින්දු අවසානයි හරි ඊළඟට සදිව්වේ චුට්ටෝඩිය ඈ චුට්ටෝඩිය දුත් දුත් ආයික එහෙනම් සදිව් වෙවි කියන්න මෙතන ඉන්න අයගේ ඔය වැඩියෙන් ආදරේ කාට හා මට ඔය ආජ්නේ වේයනේ මම මට ගිහිල්ලා පෙන්නන්න පුළුවන්ද පුළුවන් පුළුවන් ගිහිල්ලා පෙන්න බලාගෙන ඉස්සයි මීලෝ කි වැඩියෙන් ආදරි මටනේ ඈ මට මෙයාට නෙමෙයි මට නේද නෑ නෑ මම ලොකු මම වැඩියෙන් ආදරේ එයාට නෙවෙයි මෙයාට මේ මාත ආදරේනේ ඊළඟට ඔයා ඔව් ඔව් මං සත්සනි මොකද චුට්ටෝද සදේ බිබි ත්‍රුත් කියපු නිසා මං ඩයා කියන්නේ ආ සිංහලක් සින්දුව ඒකනේ ඔව් ඔයා গিටාර් එකෙන් සින්දුවක් කියන්න හා සීත හැඟුම් සසම් සලාලා සිතුම් පැතුම් පුරෝලු නැත කඳුරෙල්ලි හිනෙහි අපි හසරෙල්ලි සදරෙදී බෙඳී ඉන්න එන්න නිදෙල්ලේ නැත කඳුරෙල්ලි හිනෙහි අපි හසරෙල්ලි සදරෙදී බෙඳී ඉන්න එන්න නිදෙල්ලේ සීත හැඟුම් සසම් සිතුම් පැතුම් පුරෝලු නැත කඳුරෙල්ලි හිනෙහි අපි හසරෙල්ලි සදරෙදී බෙඳී ඉන්න එන්න නිදෙල්ලි නැත කඳුරෙල්ලි හිනෙහි අපි හසරෙල්ලි සදරෙදී බෙඳී ඉන්න එන්න නිදෙල්ලි මග නොහැරෙන සුපුරුදු පෝෂණය අදම ට්‍රයි කරලා බලන්න අර වීදුර හෝදන්න කියවෙලා බයි ඉතුරට වැඩ දුර ටික හේතුවට ඔහොම ඉන්න දැක්කොත් වැඩි නොන්න වැඩිකුඩු ඔක්කො අපේ ඔක්කොම සීකට් ඔක්කොම ගින්න සිරලා යකෝ ඔබ ඉන්න තත්තේ
බම් මතිසෝ ගිහින් දාල මුම්බයි එන්නේ කොහොමද කියපන් මං එන්නේ ඔව් ඉතින් මතිසේ කියනනේ මාව ගැන දාන්නේ කිය අයියෝ එපා කියලා යන්න එපා නෝන්ඩි වෙනවා එපා කියන්න යන්න එපා දැන් කියන්න ඕනේ මම මංගෙන් කියන්න පිස්ස ගහවද ගහ කම්බ කර පිස්ස ඒ උනාට ඉතින් සතරේ නොකියන එක මම හන්නේ නෑ මේ එකක් නෑ ඔය දැන් මේවයි මේ මල්ලි ඒක එහෙම යන්න එපා කියලා ගෑනුන්ට කියලා අපි යනවා බයි ඔව කරන්න කියලා අගයන් නැතිනවා ඒ ඔය එහෙම සත්‍යෝ ගියා කොහොනේ මේ හිටිය ගියා අන්න අගේ නැද්ද ආ ඒ අගේ තියෙන ඒ කියන්නේ මොකද යන්නේ ආ මචං මම mati පයිසෙන් පයන් සරි කොයි පැත්තේ දන්නේ නැහැ ආ භූමිය ඇයි ගිනි මහගානේ සින්දු කියනෝ ලාති සින්දු කියනෝ එහෙම යන්නේ ගම සිව්ව ගියා එපා එපා අයියෝ යා නැ නේ බද ඔයා ආන්නේ නෑනේ ඔයා කියන්න යන්න එපා දැන් ඔයා උග කියන්න ගියා ඉතින් ජගාගේ ළමයි ඉන්නවා උන්ට ඉව තියලා උන් ඩොග්ස් ලාගේ බ ඩොග්ස් ලාගේ ඒ උන් ඉව තියනවා ඔක්කොම අල වෙනවා ඕන් නෑනේ නිකන් ප්‍රශ්න ඔය ඔය මේ හරි යා සුදු වහන්න ඉස්සරහට තමයි අපි ඔක්කොම සැලසුම් දී හරි අපි ඉස්සරහට අම්බලා කතා කරමු අදවතේ ඉන්නේ අදවතේ මේ ඈ අදවතේ හරි යන්න හරි මම ඉන්නේ නෑ නෑ කිව්වා කිව්වනේ නෑ එකපාරක් නෑ කියලා කිව්වනේ හරි වදිශ වයිසෝ හරි අම්මෝ වාල් හොල් එක ආදරේ 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 හරි හරි ආ අම්මෝ වා ලොකු සැරසීම ලොකු එකක් වුණා වයි ඉස්සල මොකද උඹ උඹ කතරහපන් කිව්වේ කාටද උඹ කතරහපන් කිව්වේ කාටද කාලා කියව ආදර උඹට සමාව හරිද අදන්නේ මං දන්නේ නෝදප්පා අදර සමාව දෙනවා අලා අංගම කොටියද ඒක අයතික කැලරදි ඒතිකට තියපන් ඒතික ඒක ඒක මේ තියප මට ඒතික තියෙන මංගිලෙන්න හරි ඉක්මනින් කියන හරිදම් ආපද ඉක්මනට මේ දෙක දීලා වරෙන් ඈ එක බෝතලයි ඕනේ එක බෝතලේ ඇනියම්ම කිව්වේ ඇයි තුම මට කිව්වේ නෑනේ පරාදින දැන් මේ බෝතලේ මට අමතක වෙන්නේ නැති. අමතක. මං දැන් කඩේට යවන්න ඕනොත් යවුවා. එහෙනම් මේක සිරිපාල මාමට දෙමු. දන්නේ. අරන් පලයන් ඉති. අයිඳ ගත්තේ. ආ මොකද්ද මේ අම්මගේ පුතාගේ බරබරි? අද මේ පිළාට කිරි එපා කිව කියන්නේ. උඹට කලින් කිව්වෙත් නෑනේ. ආ මුට දැන් කොහම සීයේ නෑනේ. මොකා? මොකා නෙමෙයි යකා. යමං කොදිලේ.
මේ දැන් උඹත් බංගලාවට යනවද? ඔව් එයි මාත් ගින් එන්න. ඔව් විති. උඹට යන්න එපා කිව්වට අහන්නේ නැහැ නුඹ නේද? අක්ක බය වෙන්නේ නැතුව ඉන්නකෝ. අපි හැංගුණම තමයි හිතන්නේ අපි පෙරදුනා කියලා. අනේ මේ මන්නම් බය නැහැ. හැබැයි හොඳට මතක තියාගනි මල්ලියේ. ඔය බංගලාවේ මහත්තුරුත් එක්ක හැප්පිලා මේ ගමේ දිනපියෙක් නැහැ කියලා. අන්න ඒක මොහොතේට මතක තියාගනි. ඒ අස්තලයි කා. දැන් කාලේ වෙනස්. ඒ උඹලගේ කටවල් විතරයි බං. ආහා බලය. මේ එනකොට කහ පැකට් එකක් කරා වදින් ඈ. තව මොන හරි වුණත් තියෙනවනම් ඉතින් කෑලි මිරිස් 50ක් විතර අරන් වරෙන්කෝ. ඒ කැටිකල පෝෂණය දැන් එක සිරි ගෲප අඳුනක. වීවයිකතුණු උකුතේ එකක රස උපරිමයි. මෙතන උදේට හරිම ෂෝක් නේ දානේ. ඒක තමයි. මම ආසයි මේ වගේ තැන්වල ගොඩාක් වෙලා ඉන්න. තව දවසක් ඉන්න තිබුණා ෂෝක් නේ. මේක ඉතින් වැඩක් නැහැ නේ. මේ ලස්සන මල් නැහැ නේ. මෙහෙ මල් තියෙන්න මේක මල් වත්තක් නෙවෙයි නේ සංසුවි. ඇල්ලවෙන්න කිසිම දෙයකින් සතුටු වෙන්න. අම්බෝ හරි පඬිද ලොකු කොල්ලානේ ඔයා. හැමෝම ඉන්නව නේද? ඔව් සත්සන්නේ. මං හිතුව මේක එක දවසක් ඉන්න අපු ගමනක් කියලා. ඔයාලා හැමෝම සතුටින් හිටපු නිසායි ඔයාලා ගාව තව වැඩිපුර අඳුමක් තිබ්බ හින්දා තමයි මම වික්‍රම බහුසට කතා කරන්න කැමැත් අරගත්තේ. තාතර කතා කරේ හෙට් අංකල් නේද මේ ගැන? ඔව් බේබි. හෙට් අංකලුත් ඉඳලා හිටලා හොඳ වැඩ කරනවා නේද? අද අපි කරන්නේ ත්‍රාසය. වීතිය පිරුණු වැඩ. ඒ මොකද්ද? ඒකම පස්සේ කියන්නම්කෝ. තාත්තණන්ගේ ඔක්කොම කලින් අපි කාලෙමු දෝ. ඕ. කන්නත් ඕනේ. අපි නා කාලම ඇක්ටිවිටි එක කරන්න පටන් ගමු නේ. මොකද කරන්නේ? අද වෙන එක. ඒ කියන්නේ අර මොකක්ද අර ඊයේ ගත්තේ යන්නේ අපි අර මොකක්ද එකට කියන්නේ අර තුවක්කුව අරන් අර තියන්නේ එකද? නෑ නෑ මේ මේකක්. කියන්නක සත්සනේ මොකද්ද කරන්නේ? ඔය ඉතින් කටේරි මියුසික් එකක් නෑනේ. හරි හරි අපි කාලෙමු. යන් කටේම කමු. නියම්මේ කො රෝසා රෝසත් ගියානේ බේබිලා එක්ක ට්‍රිප් එක. බේබිලා කවද එන්නේ නියම්ම? අද හවසේ. එහෙමද? ඇයි? නිකම්. ආ මට උඹ හම්බුනේ එක හොඳයි. නැත්තම් මං හිටියේ හවස් සතේ එහි ගිහිලා සුමියාව හම්බ වෙන්නේ. ඒ මොකද? ඒ මොකටද කියලා මට වැඩිය හොඳට උඹ දන්නවනේ. ඊයේ උඹයි රොනාලියා නෝනා ගිය ගමන ගැන බංගලාවේ ලොකු මහත්තයා දන්නවා. රොනාලියා නෝනා? උඹලයි මායි හොඳටම දන්නවා මේ බංගලාවේ මිනිස්සු කොහොමද ආශ්‍රය කරන්න ඕනි කියලා. මේ මේ උණ්ඩ ගිය රට. දැන් මේ ඇණියම්ම කියන්නේ මට මේ මුණ්ඩ බයි ජීවත් වෙන්න කියලා. මං කියන්නේ උඹ නිසා රොනාලියා නෝනාට ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියන්න එපා. ඒ වගේම රොනාලියා නෝනා නිසා උඹත් ප්‍රශ්න ඇති කරගන්න එපා. ඊයේ මෙහෙ එක රණ්ඩුවයි. උඹලගේ ওই හිතවත්කම
රොනාලියා නෝනටවත් උඹටවත් හොඳක් ඇති කරන එකක් නෙමෙයි. ඒ නිසා සුමියා ගැනවත් හිතලා ඔය මෝඩ වැඩ නොකර හිටපන්. මේ ගෑණි ප්‍රශ්න වලින් හෙම්බත් උනා හොඳටම ඇති. අනේ උඹ පුළුවන් දෙයක් කරන්න කියන්නේ. මම ඒතර බලා ගන්න. ආහාහා. උඹේ ඔය කොළඹ හයිකාරකම් මේ බංගලාවට හරියන්නේ නැහැ. ඉස්සර කරපු කරි දැන් ඔය චාල්ස් මාත්තර කරන්න බෑ. මට ඕන දෙයක් රොට්ටුයි. එයාලා ගේම නම් මාත් ගේවම තමයි. පහන් දැල්ලට පිච්චෙන්නේ කණාමැදිරියා මිසක් පහන නෙමෙයි. අන්න ඒක හොඳට මතක තියාගනින් කුමාරයෝ. උඹ ඔය පැටලෙන්න හදන්නේ ජීවිතේටවත් ගොඩ එන්න බැරි ප්‍රශ්නකට. දැන් ඔය ඇණියම්ම දන්නේ මාව බය කරන්නද? එකට කියන්න නතුව මම ඇණියම්ම කියන දේ අහන්න. නෙමෙයි කටවහනිද පම්බ? ඒ පොඩි එකාට තේරෙනව උඹට මං කියන්න හදන්නේ මොකද්ද කියලා? මං කොහොමත් ගිහලා සුමියට කියන්න ඉන්නේ උඹේ වැඩපිළිවෙල ගැන. මොකද මට තේරෙනවා උඹ වැඩිකල් යන්න කලින් ප්‍රශ්න ගොඩක පැටලෙන්නයි හදන්නේ කියලා. මං කියන්නේ කුමාරයෝ තමන්ගේ තත්වෙට තමන්ගේ ප්‍රමාණයට ගැළපෙන මිනිස්සු ආශ්‍රය කරපන්. එතකොට ජීවිතේට ප්‍රශ්න අඩුයි. මම මේ ආයේ ආයේ කියන දේ හොඳට මතක තියාගනි. විහිදියුතින් අඳුරු වෙන්න පුළුවන් සම විනාඩි 7කින් glow and lovely with it glow එක දෙකමයි. ඇඳුම් වල අලුත් පෙනුම රැකගන්න කම්ෆර්ට් මූඩි භාගයකින් කලක් පවතින අලුත් පෙනුමක්. මේ කරන්නේ මං කියන මගට ඇවිල්ලා කෝල් එකක් දෙන්න කියලා. කෝල් එකක් ගන්න ෆෝන් එකේ සල්ලි නැහැ. ඉතින් ඊයේ කියපු විස්තරත් එක මං හිතුවා මෙතන ඇති කියලා. ඒක යාවි. ලම්පු යහට. එහෙම යන්න ඕනේ මෙතන කතා කරමු බං. මෙතන කතා කරන්න මං උඹට ඉන්න කිව්ව හතුරු සාමිච්චේ දෙන්නේ නෙමෙයි බං. හරි හරි. මට පැහැදිලි. පැහැදිලි වෙන්නේ කොහෙද යකෝ මං තාම කිව්වෙත් නැහනේ. පැහැදිලි කරන දෙයක් නැහැ මචං. ඇතුලේදී හම්බ වෙච්ච එකක් ආපහු පිටපැත්තේදී හම්බ වෙනවා කියලා කියන්නේ. ආයෙත් ජල්තර කේසයක් තමයි. මම එකක් කියන්නම් ඔය මචං හුටන් අනමනම් තියාගන්න එපා. වැදගත් දේ නම කියලා කතා කරපන්. එක්ක හෙක්ට කල්ලියක්ද කියපන් නැත්නම් හෙක්ට මහත්තයා කියපන්. ඒ කවුද? ඔය හෙක්ට කල්ලියක්ද කියන්නේ මම. නම් වලින් වැඩක් නැහැ නේ බං. හ්ම්? වැඩේට වෙන්න ඕනේ. හරි හරි වැඩේ හරියට කරපන්කෝ. එච්චරයි. හැබැයි රොන්දු වෙච්ච විදිහට මගේ ගාණ දීපන් හෙක්ටරයා. කොහොමද ඔක හෙක්ටරයා? උඹනේ දැන් උඹණ කිව්වේ නම කියලා කතා කරන්න කියලා ලබ මචං හුචං ගන්න නැතු. හරි 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 අඩමන වැඩක් නැහැ. ගාන දෙන්න ඔබ වැඩේ කළාංකෝ. මේ මයි ගාන ඕනේ. හරි බං හරි බං කිව්වර දෙනෝ කියලා. කියපු විදිහට වැඩේ කරපන්කෝ. මං ඇලර්ට් එකේ ඉන්නා. සුදුසුම අවස්ථාව බලලා වැඩේ දෙන්නම්. හරි ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි මේක නිකන් මේ ඇක්සිඩන්ට් එකක් වගේ වෙන්න ඕනේ. හරිද? බය වෙන්න දෙයක් නැහැ. ඔබ මටම සිම්පල් වැඩ. මන් දැන් ෆුල් ටයිම් අන්ඩර්වෙල් සෙට් එකක් වැඩ කරන්නේ. අන්ඩර්වෙල්? කවුද? අර කිඹුලෑලේ කළු සමන්තගේ සෙට් එකත් එක්ක. කළු සමන්ත ඇතුළේනේ? කළු සමන්ත ඇතුළුනාට ඔගේ පවුල වැඩේ ඇදන් යනවා. හරි හරි හරි. මේ මට මේ මගුල් වැඩක් නැහැ. හරි මතකයිනේ මං කියපු දේ. ඉස්සල්ලා ඔබ මෙතන වැඩ කරන එකෙක් වගේ ගිහිල්ලා පොඩ්ඩක් කැලකිලා කෙල්ලගෙන හොයපන්. විස්තරේ මං කිව්ව විස්තරේ මතකයිනේ. මතකයි මතකයි. හරි හරි මතකයි. බලන්න නැහැ දැන් ඔබ කෙල්ල බලලා කෙල්ල මේ වෙලාවේ ඇඳන් ඉන්නේ මොකද්ද කියලා මට මැසේජ් එකක් දාපන්. ඊට පස්සේ මං කිව්වේ වැඩ කරලා හැබැයි එකක් මතක තියාගනි. උඹයි මමයි මූණට මූණ හම්බුනත් මෙතනින් එහාට අපි දෙන්න අඳුරන්නේ නැහැ. හරි? අඳුරන්නේ නැහැ. වැඩේ වුණා කියලා හිතාගන්න. හරි හරි. මං යනවා මෙතන වැඩේ කරපගෙන. හරි හරි. මම අයියේ රුණාලිය යන ඕනෙක් කැවිදින්න ගියා කියලා අම්මා එහෙම දැනගත්තොත් මාමට හොඳට අහගන්න පුළුවන්. ඔක කියනවා එම නෙමෙයි. ඒ වුණාද මාමේ? ඒ වුණත් මේ වුණත් නෙමෙයි කටමාගෙන ඉඳපන්. මාමා දන්නවද මාම ඔය හිතාම තමයි කරදරේ වැටෙන්නේ කියලා? දැන් මේ උඹ මට
උපදෙස් දෙන්න නෝ උපදෙස් දෙන්න දෙනවා නෙමෙයි මාමේ මම දන්නාන් චාස් මහත්තයා ගැන මේ කවුද බා ඔබට බය වෙන්නේ ඈ උඹ උඹගේ වයසට ගැළපෙන දේවල් ගැන විතරක් හිතපන් මහත්තයා කුමාර දෙනෙත් මම කොමත් මේ කුමාරව හම්බෙන්න කියලා හිටියේ ඇයි කුමාර දැන් මේ ග්‍රැජුවේෂන් එක කරලා ඉවරද? තාම නෑ. මේ අවුරුද්දේ අන්තිමට තියෙන. ඕකේ. ඊට පස්සේ මොනවාද කරන්න බලාපොරොත්තු වෙන්නේ? තාම මොකුත් හිතලා නැන්නේ. කුමාර මේ පලාකුටුවක් කරගෙන යනවා කියලා ආරංචියක් ආවා. කොහමද ඒක බිස්නස් එක? මාමර දැන් ගොඩක් ඕඩස් එනවා. Oh, good. Oh, මේ දවස්වල ටවු මේ කඩවලට පැකට් කරලා දානවා පළා. Oh, really? දෙකෙන් කුමාරට වගාවත් හොඳට පුළුවන්. Right. මෙමය දැන් මගේ තියෙන නුවරඑළිය agriculture farm එක. කුමාරට manager post එකක් offer කරත් කැමතිද ඒක වැඩ බාර ගන්න? අනිත් එක කුමාර ඔය වගා කටයුතු වලට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නะ මට පුළුවන් ඒක ලෑස්ති කරලා දෙන්න. ඉතින් ග්‍රැජුවේෂන් එකක් තියෙන නිසා හොඳ සැලරි එකක් ගන්නත් පුළුවන්. දැන් අපේ කියලා කිව්වට ඇක්චුලි ඒක අයිතිකාරය වෙන කෙනෙක්. ඒක ශාස් තියෙන වික්‍රම් බව ෆැමිලි එකට. ඉතින් රස්සාවක් කරන එක ගෙදරටත් හොඳයි නේ නේද? ඒක තමයි ඒ අයිතිකාර මහත්තයාගේ ටෙලිෆෝන් නම්බරය. මම එයාට කතා කරලා කියන්න. නිකන් අතන මෙතන රස්සියාදු ගහන්න නැතුව අනාගතේට යමක් කරගත්තා නම් හොඳයිනේ නේද? මම මේ දෙනෙට්ටත් එක්කයි කියන්නේ. සංගීත පන්තියේ වැඩ කටයුතු ඉක්මනට ඉවර කරගන්න. ඊට පස්සේ මට පුළුවන් කොළඹ තියෙන ඉන්ස්ටිටියුට් එකකට දාන්න. කුමාර අනිවාර්යයෙන්ම ওই නම්බරයට කතා කරන්න ඕනේ. Right. ආයෙත් මට කියන්න තියන්න එපා. Okay. දැන් පුළුවන්. කියන්නේ කොල්ලොත් එක්ක බත්ත බටේ රවුම් ගන්න එක නම් කරුණාකරලා බංගලෝ එකට යන්න පුළුවන්. අයියෝ වමට අන කරනවා. එක්කම් සත්‍යනි ගියා. සත්‍යනි ගියා. මෙයාගේ කොහෙද? සත්‍යනි ගියා. හරි වැඩුවා. ඒක නෑ. ආයි හොයා ගන්න.